නම් ඉරහඳටත් වැඩි විශ්වාසයි. නමුත් කවුරු හරි තර්ක කරන්න આવොත් මොකද කියන්නේ? පුළුවන් පුළුවන් පුළුවන්. ඇත්තද? වාදෙට යන්න එපා කිසිම දෙයක්. පුළුවන්. කළා බලන්න තියෙන. බුදු වෙන නම් පුළුවන් පින්විතනේ. කායවත් උදව්වක් නැතුව. සෝතාපන්න වෙන්න බෑ කායවත් උදව්වක් නැතුව. සෝතාපන්න නම් භාග්‍යතුන් වහන්සේගෙන් හෝ උන්වහන්සේගෙන් අසා දැනගත් කෙනෙක්ගෙන් මේ ධර්මය අහන්න ඕනේ. සාරිපුත්ත මහ මොග්ගල්ලාන පරපුර. අහන්න වෙලාවක. අද ඉවර වෙන කලින් අහන්න. කවුද සාරිපුත්ත මොග්ගල්ලාන පරපුර කියන්නේ? එහෙනම් ඔබට පේනවා වෙනතනේ. මේ අවිද්‍යා තෘෂ්ණා සහගතයි නම් මේ මානසිකත්වය. ಜಾති වලින් තමයි කෙලවර වෙන්නේ. ಜಾති වලින් කෙලවර වෙනවා කියලා කියන්නේ මේ වෙනතනේ මොකද්ද මෙතන ආවේ? අන්න ඒක වෙන් වෙලා හැංගිනවද? රූප වෙන් වෙලා හැංගෙනවා, වේදනා වෙන් වෙලා හැංගෙනවා, සංඥා වෙන් වෙලා හැංගෙනවා, සංකාර වෙන් වෙලා හැංගෙනවා, විඥාන වෙන් වෙලා හැංගෙනවා. නමුත් පින්වතුනි මේ ඔක්කොම හේතුන් නිසා හටගත්ත ඵල මේ තියෙන්නේ. මේ වේදනා කියලා කියන්නේ පින්වතුනි හේතුන් ටිකක් නිසා විද්‍යමාන වෙන ඵලයක්. ඒක නිසා තමයි පින්වතුනි සංඥා හැදෙනකොට කො වේදනා. වේදනාව කොහෙන්ද ආවේ පින්වතුනි? කොහෙටද ගියේ? එහෙනම් මේ ඔක්කොම ඔබට තේරෙනවද පින්වතුනි මේ අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත දේවල්. මේක තමයි අපි දැන් හොඳට තේරුම් ගන්න යන්නේ. එන කලින් ඔය නිකන් පොඩ්ඩක් කතා කරලා බලමු. ඇයි මේ විශ්වයේ ඉන්න මේ අටමහා පිරිස මෙච්චර ශ්‍රේෂ්ඨ කියලා? කොහොමද විශ්වයට දැනෙන ජීවත් වෙන්නේ? නමුත් එංගදින අවිද්‍යා තෘෂ්ණා තියෙනවා නම් මේ ඔක්කොම එකක් වගේ හැංගෙන්න පටන් ගන්නවා. මේ ඔක්කොම එකක් වගේ හැංගෙන යදපිල මේ අභිසංකරණයෙන් එන්නේ ඒකෙන්. මේ අභිසංකරණ ක්‍රියාදාමයෙන් වෙන්නේ රූපන් රූපත්තාය සංකතං අභිසංකරොන්ති. රූපන් අත්තාය සංකතං අභිසංකරොන්ති. සංකතය කියලා කිව්වේ හේතුන්ගෙන් හේතු නිසා විද්‍යමාන වෙන ඵලයට පිට සංකතය. මේ ඔක්කොම සංකතයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. මේ ඔක්කොම සංකතයි පටිච්ච සමුප්පන්නයි. දැන් මේ කියන්නේ ඔක්කොම අපි තේරුම් ගන්නවා පිට. තව දේශනා කෝටියක් අහලා හරි මොකද්ද කරන්නේ? මේක තේරුම් ගන්න. ඒක තමයි අමාරු කාර්යය. ඔබ හිතන්න එපා ආවිල්ලා ඉඳගත්ත ඉඳගත්තක මම ඔබ ඔන්න හොතාපන්න වුණා. දැන් ඉතින් හරි ඔක්කොම කි. බැරි වෙන්න එහෙම නැති වෙන්න විදිහකුත් නැහැ. නමුත් ඒක නෙමෙයි ඔබට තියෙන්නේ. මොකක් කරන්නද? පුළුවන් තරම් පින්වතුනි අහන්න. අහලා 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 අහලා. මේක හොඳට පත්තියන් කරගන්න. රූපං රූපත්තාය සංකතං අභිසංකරොන්ති. ඒකේ කිව්වේ පිංගුතේ රූපං අත්තාය. ඒ කියන්නේ මේ රූපය, මේ රූප සංකතය. මොකක් බවටද? රූපත්තං. මේ රූප සංකතේ රූපත්තං. ඒ කියන්නේ පිංගුතේ වෙනම වෙන් වූ රූපයක් බවට. ඒ වෙන් වූ රූපේ තමයි පිංගුතේ මේ මගේ කියලා හැඟෙන්න පටන් ගන්න. වේදනාවත් එහෙම එකක් වෙනද? වේදනා සංකතයේ වේදනාව වෙන්වීමක් බවට පරිවර්තනය කරනවා. ඒ කියන්නේ තමයි අපිට හැඟෙනවා මට මගේ වේදනාව මේවා කියලා. මට හැඟෙන වේදනාව මේ. සංඥා සංඛාර විඥාන ඔක්කොටම ඒක මේ උදා වෙනවා. වෙන් වෙලා හැංගෙන පටන් ගන්නවා. ඒක නිසා අපි හිතන්නේ කවර කවදාකවත් ඔබට මේකේ ඇති සැටිය පේන්නේ නැහැ. මේකේ තියෙන විදිහක් තියෙනවා. අපි හිතන්නේ ඒ තියෙන විදිහ ඔබට පේන්නේ නැහැ. තියෙන විදිහ පේන්නේ නැත්නම් අපි හිතන්නේ මෙතන මේක නෙමෙයි පේන්නේ. ඒකයි වැඩේ. මේකකුත් තියෙනවා. මේ යට වැඩ පිළිවෙල තියෙන නිසා අපි හිතන්නේ කවදාකවත් ඔබට මේක පේන්න විදිහක් නැහැ. මේක හරියට බලා ගන්න නම් පින්විතනේ ඔබට මෙන්න මෙතනින් නතර කර ගන්න වෙනවා. මේක මෙතනින් නතර වෙනවා නම් ඔබට මේ ටික පේයි නැත්නම් පේන්නේ නැහැ. දැන් ඔබ කියන්නක බලන්න. මේ ටික මෙතනින් විතරක් නතර වෙන මේ යට ටික යන්නේ නැති. අය ඉන්නවද පින්විතනේ වෙන සාසනයක? ඉන්නවද? ඉන්න විදියක් නැහැ. ඒකයි කියන්නේ පින්විතනේ. නියම ශ්‍රමණයා ඉන්නේ මේ භාග්‍යවතුන් වහන්සේගේ සාසනයේ. කවුරු හරි තර්කවාදී ඉදිරිපත් කළොත් මොකද කියන්නේ තියෙන්නේ? හා හොඳයි. එහෙනම් බලලා කියන්න බලන්න මේක මොන වගේද කියලා. එංග කියන්නේ පිටින් බොහොම තර්කානුකූලව ඔප්පු කළ වෙන්නේ හැකි ඔබ මේක දන්නේ නැහැ කියලා.
එහෙනම් ඔබට පුළුවන් ඕන කෙනෙකුට තර්කානුකූලව තර්ක කරන්න යන්න එපා මේවත් එක්ක. නමුත් තර්කානුකූලව ඉදිරිපත් කරන්න පුළුවන් පින්විතනේ ඒක නෑ ඒක දන්නේ නැහැ කියලා. ඉතින් බලන්න බල්ල කියන්න කොහොම? මේක ස්වභාවය මොකක්ද? ඉතින් මේක වෙන්න මොකම? ඕක මොකද? ඔක ඩස්ට් එකක්. මොකද හේතුව? පින්විතනේ අවිද්‍යාව තුසන නිසා ඒක හැංගෙනවා මොකක් විදිහටද? එකක් විදිහට හැංගෙනවා. මේක එකක්ම කියලා තමයි හැංගෙන්නේ. මේක මොකද්ද කියලා ඇහුවොත් එහෙම ඕක මොකද? මොකද්ද? ඕක දන්නේ නැද්ද? මේක පෑන්නේ. තාගෙන මේක පෙන්. කලම් එක එක જાතියෙන් කියයි මේකට තියෙන මේ වචන. ඔය මොන වචන ටික පාවිච්චි කළත් එකම හැඟීමක් තියෙන. මොකද්ද ඒ හැඟීම? එකක්. එකක්. මොකද හේතුව? පින්විතනේ ಜಾති தත්ත්වයට පත් වෙන නිසා. එකක් විදිහටම හැංගෙන්නේ. ඒකයි ඔබට කියන්න පින්විතනේ මෙතන ඉන්න වෛද්‍යවරු ඕනේ තරම්. මේ වෛද්‍යවරු මේනකොට සමහර කේස් නැතුව ඇති. දැන් ඒකටත් වඩා මේ කම්පලයිද මොනවද? ඔය මිනි කෑලි, අතපය කෑලි. ඔපරේෂන් කරන අය එහෙම ඉන්නවා නම් එහෙම කකුල් අතපය කපන අය. මිනිසුන්ට තියෙන බඩ ජාරි කමන කන්න වෛද්‍යවරුන්ට තියෙන මොකද්ද? ඒවා කපලා අයින් කරන්න. වලදාරි ගමන කරනවා දැන් දී වැඩි වැඩිලා තියෙන කකුල වදිනවා මොහ කරී එක එතන කුණු වෙනවා තව පොඩ්ඩක් කපනවා කුණු වෙනවා ඔන්න ඉඳපස්සේ ඇඟිල්ල කපනවා දාඩිය ගන්න තව භාගයක් කපනවා ඊටවත් දනිස ගාවීම කපලා දානවා එක්කෙනාගේම පස්සයි වතාවක් තියෙනවා කපන්න ඒ විදිහට කෑලි කෑලි කපලා වෙන් කරලා බලලා ඇති ඒ මොනවා බැලුවත් වෙන් ඇසනේ පේන්නේ මොකක් ඉදිරියද එකක් ඉදිරිය අතක් කපලා බැලුවට පස්සේ මොකද්ද මේ අත මොකද්ද කැපි අත මම මේ වචන ගැන නෙමෙයි කියන්නේ මේකයි වචන ගැන නෙමෙයි කියන්නේ නැත්නම් ඔබ හිතන්නේ මේකට අත කියන එක අවිද්‍යාවද කියලා. නෑ එහෙම එකක් නෑ. හැමෝම මේකට අත කියද්දි කකුල කිව්වොත් එහෙම අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද එතන ඒ සමාජයේ පිස්සේ බවට පත් වෙනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ මේක. මේ අත දකින්දි ඔබට හැඟෙනවනේ මොකක් හරි අත කියන එක. අන්න ඒක තමයි ප්‍රශ්නේ මේක. මොකද ඒක නෙමෙයි ඇත්ත. ඒ ඔබට හැඟෙන එක හැඟෙන්නේ පින්විතනේ වෙන මේ જાතිය නිසා. ඒක මෙතනින් නතර කරගන්න තිබුණා නම් මේකේ තියෙන ඇත්ත தත්ය දැක ගන්න තිබුණා. ඒක මෙතනට මෙනවා. එහෙනම් බලන්න පින්විතනේ මේ ඇඟේ කෑලි කෑලි කොටස් කොටස් වලින් කබල වෙන් කළ වැළුවා. දැන් කියන කේසාලෝමා නඛාදන්ත තචෝමන්සන් නහරු වට්ටි අට්ටි මිංජාගේ ඕක අපි නිගම ලිතුව මෙහෙම. කවුරු හරි ඉන්නවා කෙනේ. ඒ කෙනාට ඕනේ දැන් කොහොම නිවන් දකින්න ඕනේ. ඉතින් ඒක නා හිතා ගන්න මම කොහොමද භාවනා කරලා සෝතාපන්න ඵලයට පත් වෙනවද මොනවා හරි එකක් හිතා ගන්න. හිතාගෙන ගුරු ඇසුරකුත් මොකුත් නැහැ. මොකද කරන්නේ? කොහෙද කැලේකට ගිහිල්ලා. දැන් තාපසෙක් වගේ භාවනා කරනවා. අපි හිතමු. නමුදු සාසනේ එහෙම ක්‍රමයක් නැහැ. එතන ස්වාමීන් වහන්සේලා හැමෝම තමයි ගුරුවරයාගෙන් පැවිද්ද අරගෙන තියෙන තමයි ගුරුවරයන් දහම් අහගෙන තියෙන. එහේ මෙහෙ මේ පරපුර ඉස්සරහට එනවා. ඒක තමයි ක්‍රමය. අවිදම කෙනෙකුට හිතනවා කියලා නෑ මම නිවන් දකින්න ඕන කොහොම හරි කියලා. දැන් ඔන්න කැලේට ගියා. හැබැයි ඒ අහලා තියෙනවා කේසාලෝමා නකාදන්ත සජෝමන්සන් නහරු වට්ටි අට්ටි මිංජා කියන කතාව. මෙයා ගිහිල්ලා පින්විතනේ වඩනවා දැන් කේසාලෝමා නකාදන්ත සජෝමන්සන් කියලා වඩනවා. උඩට වඩා ඔක ලේසියෙන් වඩන්න පුළුවන් කෙනෙක් නේද පින්විතනේ වෛද්‍යවරයා කියන්නේ. එහෙම නැත්නම් මරණ පරීක්ෂකවරයා කියන්නේ. අඳුමතරම නැත්නම් එම්බාම් ගන්න මනුස්සයා කියලා කියන්නේ. ඔయిత වඩා හොඳට ඔක වඩන්න පුළුවන් කෙනෙක් නේ. මොකද හේතුව? එයාට කේසාලෝමා කිය කී ඉන්න දෙයක් නැහැ නේ. මොකද වෙන්නේ? ගත්ත අර ඔපරේෂන් කරන නයිෆ් එක ගත්ත මොකද? මේ මැද්ද ඉර ඇඳලා මේ තියෙන්නේ. මෙන්න බොක්ක මෙන්න මේක මෙන්න මේක මෙන්න මේක මෙන්න මේක මෙන්න මේක කිය කී බලන්න පුළුවන්. ඒ ඔක්කොම බලද්දී බලන බලන එකක් නැර. ඔන්න අහලා බලන්න වෛද්‍යවරුන්ගේ. බලන බලන එකක් නැර. මොකක් හැංගෙනවද? මේක හැංගෙනවා. එක බොක්ක මේක වෙනහල්ල තව ඕන වැඩිපුර මේක බැලුවා අර ලේබල් එක ගහලා තියෙන කකුලේ අර මාපට ඇඟිලි ලේබල් එකක් ගහලා තියෙන ඒක මොඩ බැලුවා ආ සිරිසුමනගේ බොක්ක සිරිසුමනගේ හදවත සිරිසුමනගේ පෙනහල්ල සිරිසුමනගේ ඇටකඩු ආදී වශයෙන් ওই ටික ඔක්කොම හැංගෙනවා බින්දර වෙයි සිරි දැන් ලේබල් එක නැත්තම් සිරිසුමනගේ නෙමෙයි මිනිහෙක්ගේ ඒ නැතත් පින්විතරි බොක්ක මම ආයෙත් කියන මේ වචන ගැන නෙමෙයි මේ කියන්නේ මේක ඇතුලේ තියෙන හරය ඔබට ගන්න ඕනේ කියලා. ඔය ඔක්කොම එකක් වගේ හැංගෙනවා පින්විත. ඒක සමහර අක්මාව ටිකක් දැන් විඳමු දැන් නරක් වෙලා. එතකොට මේ වෛද්‍යවරයාට හැංගෙනවා පින්විතනි අක්මාව නරක් වෙලා කියලා. කියන්නේ හොඳට තිබිච්ච අක්මාව නරක් වෙච්ච අක්මාව බවට පරිවර්තනයක් වෙලා සිද්ධ වෙනවා කියලා. අපි කිව්වා ගිය සතියේ මතකද? පරිවර්තන කියන්නේ ඔක්කොම බොරු. පරිවර්තන කියලා જાතියක් මේ ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ කියලා.
යමෙක් පරිවර්තනයක් අදහනවා නම් පින්වතුනි ඒක නම බුදුදහම අදහන කෙනෙක් නෙමෙයි. ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි ඇත්තටම කිව්වොත් මේ බුදුදහම කියලා අද මේ වැඩිපුරම තියෙන්නේ පින්වතුනි බමුණු දහම. යහපතින් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් හැදිලා තියෙනවා. ඒක හොඳයි. ඒවට අපි මොකක් කියන්න හොඳ නැහැ. බුදුදහම කියලා වැඩිපුර පිළිසක් පින්වතුනි මේ කරගෙන යන වැඩ පිළිලක් තියෙනවා නම් ඒක ගොඩක් තියෙන්නේ පින්වතුනි. ඔය කියන જાතිය. ඒක හැගේ මල්වට්ටියක් පර වෙනකම් බලන් ඉන්න. හිතෙන මොකද? හනේ මේ මල්වට්ටිය. කොච්චර ලස්සන තිබ්බද? මේ ලස්සන දෙවිච්ච මල්වට්ටිය. බලන්නකො පර වෙලා ගිය හැටි. ඔන්න ඔහොම තමයි ඔය ජීවිතයත්. ඕකත් පර වෙලා යනවා. වැඩ කර තිය ගන්න මේ. පිළි නිවන අවබෝධ කරගන්න ඔය මට්ටම මදි. මොකද ඔතන අනිච්ච ලක්ෂණ විග්‍රහ වුන්නේ. නම් ලෝකේ ගැන යම් කිසි කලකිරීමක් ඇතිවෙන්න පුළුවන්. ඒක නිසා ඒක පාවිච්චි කරන එක හොඳයි. අපිත් කතා කරනවා ඒක. අපිත් කියනවා. මොකටද? ඉතින් මෙහෙට ගෙන්න ගන්න. දැන් පිස්සු කොල්ලෙක් ඉන්නවා. පිස්සු නටනට ඉන්නවා. දැන් ඒකට කියන්න පුළුවන්. හුතේ. බලන් අනිච්චතාවය බලපන්. තමයි ඒව තේරෙන්නේ නැහැ. නම් තරම එකක් අරන්. ඉතින් මේ බලපන් දැන් දැක්කනේ. දැන් දැක්කනේ. අර ආව වාහනේ හැපිච්ච අර බල්ල අර චොප්පු උනා දැක්කද? උඹටත් ඕක තමයි වෙන්නේ. අන්න එතකොට දැන් මටත් ඒක වෙනවද? මට එහෙනම් එන්න ඕනේ. එහෙනම් එන්න ඕනේ පැවිදෙන්නේ. අමු අවිද්‍යාවෙන් පැවිදෙන්නේ නැන්නේ. ඇයි එහෙ? මටත් එහෙම වෙනවද කියලා. ඔව් අපි අතර වැඩි හරියක් කියන්නේ සතර පායට බයි පැවිදෙන්න අපොයි. මෙතන ඉඳගෙන ඉන්නේ සතර පායට බයි මෙතන අපොයි. එහෙනම් සතර පායේ තියෙනකන් අපිට ඒක මාකට් කළ හැකියි. ඔබ මෙතන ඔබ මෙතන ඉන්නේ බයක් හින්දා. කමක් නැහැ ඊට පස්සේ සත්‍ය දැනගමු. ඔබ මෙතන ඉන්නේ ඔබ කියන්නේ එනවා කවුද දැනෙන්නේ කොහොමද මම මැරිලා කොහේයි කියලාද අපායයි හම්බෝ බෑ ඒකයි ඔබට වෙන්ගෙතනි දහමක් අවබෝධ වෙලා තියෙනවා නම් මට ඔබ බය කරන්න බෑ දැන් ඔබ සමාලයට ගියාම මේ ගුරුහාමතුර පුදුම විදිහට බය කරනවා දෙමාපියන්ව බය කරනවා මේ ඔක්කොම බය කරනවා සමහර මිනිස්සු බයිනවා මේ ඔය මිනිහා ඔය කියන විදිහට සතර අපාය යනවා නම් මේ මනුස්ස ලෝකෙ එකව ඉතුරු වෙන්නේ නැහැ නේ එහෙම කියලා බයිනවා ඊට පස්සේ මම කියන්නේ ඒක නෑ හැරෙන අනිත් ඔක්කොම හතර පහ යනවා. එතකොට මම බයින් නැති ඉඳි බලන්න. ඒක බොරුවක් නෙමෙයි වෙන මේක ඇත්ත. හැබැයි ඔබ හතර පහ යන්නේ නැහැ. හැබැයි මේක ඔබ හිතා ගන්න ඕනේ ඔබ හතර පහ යනවා කියලා ඔබට මේක තේරෙනකම්. නැත්නම් ඔබ හිතනවා මොකද්ද? මී හරකෙක් වගේ ඉන්න මිනිහෙක් හිතනවා මම කියලා එකක් නැහනේ. ඒක නිසා මං ජොලි ඉන්නවා. එතන මම නෙමෙයි හතර පහට යන්නේ වෙන එකෙක් නේ කවුරු හරි ඒක නිසා ඉත ඕන එකක් කමක් නැහැ අන්න එහෙම අර ඒකයි කියපෙන්නේ අර උතුම් ආර්ය දේවල් භාග්‍යවතුන් වහන්සේලා ඒ සාරිපුත්ත මොග්ගල්ලාන මහ තේරපරපුරේ දේවල් පෙන්නේ මීහරක්ගේ ඔළුවට වැටුනොත් එහෙනම් මොකද වෙන්නේ මීහරක තව තවත් විනාශයටපත් වෙනවා ඒක නිසා බොහොම හොඳයි හැමෝටම බය හිතෙන එක වෙනුවෙන් තමන් සතර පහට යනවා කියලා. මේක තේරිච්ච දවසට ඔබට බය හිතෙන්නේ නැහැ සතර පහට යන පම්ම. ඔය ඔබගේ හිතේ තියෙන බය අරින්න පුළුවන් පින්. මේක තේරුම් ගන්න. ඔය බය ආගියත් නැත්තේ. හරිනේ? ඔය බය ආගියත් නැතින. ඔබ දන්නේ නැහැ ආවේ කොහෙන්ද කියලා. ඔබ දන්නේ නැහැ ගියේ කොහෙද කියලා. හේතු මොකද ඔය බය කියන්නේ හේතුවක ඵලයක් හේතුන් ටිකක් නිසා විද්‍යමාන වෙන ඵලයක් ඔය තියෙන පිංගුතුනි බය කියලා ඒ හේතු ටික නැති වෙච්ච එක මං ඔය බය කොහෙද ගියා කියලා හොයන්න බැරි වෙනවා එහෙනම් දැන් කල්පනා කරලා බලන්න පිංගුතුනි මේ කිසිම එකක සත්‍යතාවය දකින්න බැහැ ලෝක සත්‍යයට සත්‍යතාවය දකින්න බැරි හේතුව තමයි පින්වතුනි මෙතන දක්වා පේනවා ඒක හරි මෙතන දක්වා ඇහෙනවා ඒකත් හරි දැනෙනවා දැනගන්න ඔක්කොම හරි දිට්ඨ සුත මුත විඤ්ඤාත ඔක්කොම සිද්ධ වෙනවා ඒ විද්ද වෙන හැම එකක් නෑරම්මක් වෙනවානේ මේ ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා මේ ක්‍රියාදාමයේ සිද්ධ වෙච්ච එක මම පින්වතුනි ඔක්කොම වෙන් වෙලා හැංගෙනවා ඒක නිසා අච්චර අර කේසාලෝමානකාදන්තා කියලා කපල බලල ඉන්න කෙනාටවත් ඒක තියෙන අර්ථ தත්ත්වය දකින්න බෑ ඔක්කොම වෙන් වෙවි හැංගෙනවා පින්වතුනි එහෙනම් අර කැලේ ඉන්න තාපසතුමාට මොකද වෙන්නේද අන්න ඒකයි බින්දුනි කියන්නේ මේක එහෙම ලේසින් කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක ඒ මහා තේර පරම්පරාවෙන් එන ඒ මහා උතුම්බන්ගෙන් බින්දුනි අතින් අතට ගන්න ඕනේ තෑග්ගක් මේක උරුමයක්
සෝතාපන්න ඵලය කියලා කියන්නේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය. අතින් අතට ගන්න ඕන එක. බිම දාලා තිබිලා ගන්න බෑ. බිමට වැහන්නොත් එමෙ ඔක්කොයි ඉල්ල හැරි. මොකද වෙන්නේ? ඕකයි ඇහිඳින්න පින්තුනි. කවුරු එන්න ඕනේද? භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙනවා. ඒක තමයි සබහා. අතින් අතට ගන්න ඕන එක. එහෙම තමයි මේ තේර පරම්පරාවල හැදිලා තියෙන්නේ. ඔය තමන්ට ඕනේ විදිහට සිවුරක් දාගෙන කාටවත් පින්තුනි සෝතාපන්න ඵලයටපත් වෙන්න බෑ. එහෙම ක්‍රමයක් නැත්te ඒකයි මේ ශාසනයේ. භාග්‍යවතුන් වහන්සේ විනය නීති පනවල තියෙනවා පින්තුනි. තමන් විසින් සිවුරක් දාගත්ත මනුස්සයා උපසම්පදා කරන්නත් එපා. මොකද වැඩක් නැහැ. යාළුවෝ උපසම්පදා වෙන්න බෑ. එහෙනම් වික්ෂුන් දෙන උපසම්පදාව හෝ වේවා. මාර්ගඵල සංඛ්‍යාත උපසම්පදාව හෝ ඒ එකක්වත් ලබන්න බෑ යාක. මොකද හේතුව පින්තුනි? අර පරපුරෙන් එන ඥානෙ ලැබෙන්න ඕනේ. එහෙනම් දැන් බලන්න මේක අපිට ඕන විද්‍යාඥයෙක් ගන්නවා කවුරු හරි. දැන් මේ විද්‍යාඥය පරීක්ෂණ පවත්වන ඔෆින්ගත. මහා ප්‍රබල විද්‍යාඥයෙක්. අපි නස අයිසෙක් නිව්ටන්, සර් ඇල්බර්ට් අයින්ස්ටයින් අහලා තින්න එනවා. මහා ප්‍රබල විද්‍යාඥයෝ ඔෆින්ගත. මම හිතන්නේ අවුරුදු ගණන් එකම කරුණක් ගැන හිත හිතා හිත හිතා හිත හිතා ඔෆින්ගත. මේ මොන හරි සමීකරණයක් හොයන්න මොන හරි දෙයක් හොයන්න. එහෙම කරන පිරිස හොඳ බුද්ධිමත් මිනිස්සු. නමුත් ඉඳිනේ මොනවද තිබ්බත් වැඩක් නැහැ. මොකක් හින්දාද? මේක තියෙන නිසා මෙතනට එන මොකද්ද? ඒ ඔක්කොම බහලා දානවා. ඒක නිසා ඔක්කොටම එකම විදිහට තමයි හැංගෙන්නේ හැම එකක්. ඒක නිසා අපින් උතනේ ඔබ සීල දෙනවා, ආවාහ විවාහ කරගෙන, ඥානෙ නැන්දාමම ගියාගෙන, ඥාතිකම් පවත්වාගෙන ඉන්නවා. කිසි ගැටලුවක් නැහැ අයියේ. ඔක්කොටම මේ ලෙඩේ තියෙන්නේ. ඔක්කොටම මේ ලෙඩේ තියෙන නිසා අපින් උතනේ හැමෝටම එකම විදිහට තමයි හැංගෙන්නේ. අරියතුන් වහන්සේ නමකට කවදාවත් ඔබත් එක්ක ජීවත් වෙන්න බෑ පින්ද. හේතුව මොකද්ද? ඔබට පේන්නේ නැති සත්‍යතාවය උන්වහන්සේට පේනවා. දැන් ඔබගෙන් ඇහුවොත් එහෙම බලන්නකෝ වැඩ. මේ අවුරුදු 25ක් විතර කොල්ලෙකුට කෙල්ලෙක් ගැන ආස හිතෙලානේ. පුදුම නැද්ද? මං හිත පුදුම නැද්ද කියලා නැද්ද? ඒකයි. ඒකයි කියන්නේ ආවාහ විවාහ කරගන්න එකට ඉන්න ඕන එකක් කරන්න පුළුවන් මේ පිරිස ගැලපෙනවා. නමුත් ඔබ අතර කවුරු හරි ඉන්නවා නම් පෙඟුදුනේ ඒක හරි පුදුමයි. ඈ කොල්ලෙක් කෙල්ලෙක් කියලා විල අන්න යාළුවෝ ඔබ අතර ඉන්න බෑ. ඒක තියෙනවා ජනපද වෙන් වෙලා තියෙන්නේ. දැන් ඔබ කියනවා අපි දහුනේ මිනිස්සු. තව කට්ටියක් කියනවා අපි කොළඹ මිනිස්සු. අපි කැලණියේ. ඔහොම දැන් එක එක විදිහට එහෙම කියා ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? ඒ අර ගති ස්වභාවයට අනුව පින්විතේ එහෙම සකස් වෙලා තියෙන එක. ඒගොල්ලන්ගේ විවාහ හර වෙනස් එහෙම තියෙනවා. ඒගොල්ලන්ට එකට ඒ කටයුතු කරගන්න පුළුවන්. ඔය කුල ભેදය හැදලා තියෙන විදිහට. ඒ ඉතින් සමාජයේ තියෙන ක්‍රම වේද? අපේ කුලේට දැන් අපේ මේ ඉහළ කුල වලින් ගන්නෙත් නැහැ, පහළ කුල වලින් ගන්නෙත් නැහැ. අපේ කුලේ වුන් අපේ කුලේ වුන්ගේ විවාහ වෙනවා. අපේ ගමේ කෙල්ලෝ අපේ ගමේ වුන්. ගමේ වැල ගමේ කපුට කන්න ඕන. ආදිවාසීන් නේ හදාගෙන තියෙන්නේ. එහෙම සිතුවීම් හදාගෙන තියෙන්නේ. පින්වතුනි ඒ අයගේ ගති ස්වභාවයකට ගැලපෙන්නේ නිසා. ඒකයි කිව්වේ සමස්ත මනුස්ස වර්ගයාටම පින්වතුනි මේ ප්‍රශ්නේ තියෙනවා. මනුස්ස වර්ගයාට විතරක් නෙමෙයි සියලු සත්ව වශයෙන් නිරූපණය වෙන සියලුම දෙනාට. අරූපාවතර බ්‍රහ්ම ලෝකේ ඉඳලා පින්විතනේ සත්ව වශයෙන් නිරූපණය වෙන සියලුම දෙනාට පින්විතනේ මේ ප්‍රශ්නේ තියෙනවා. මේ ප්‍රශ්නේ තියෙන නිසා පින්විතනේ මෙන්න මේ විදිහට හැංගෙනවා. හැම එකක්ම වෙන් වෙලා හැංගෙනවා. එකක් විදිහටම හැංගෙනවා. එකක්. මොකද හේතුව ඒගොල්ලන්ගේ සත්කාය දිට්ඨිය දුර වෙලා නැහැ. සත්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? කාය සත් කියලා දැන්න දෘෂ්ටියට. කාය සත් කියලා කිව්වේ කාය එකක් කියලා දැන්න දෘෂ්ටියට. සෝ අත් කියන එකනේ වෙන් වෙලා හැංගෙනවා. එතන කාය කියන්නේ මොකටද පින්විතනේ? සමූහයට. ඔකට කය කියන්නේ ඔක සමූහයක් නිසා. ඒ ඔප්පු කරලා පෙන්නලා දෙනවා. කේසා ලෝමාන අකරදන්ත ලෝමාන්ස. භාග්‍යතුන් වහන්සේ එහෙම පෙන්නලා දෙනවා. ඊට පස්සේ විද්‍යාව දිනුනාට පස්සේ විද්‍යාඥයෝ ඔප්පු කරලා පෙන්නලා දෙනවා පින්විතුනි. ඕක පරමාණුක නැත්තම් මේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ඉඳලා පින්විතුනි. ඔය සමස්ත කය හැදෙනකම්. කයටත් එහා පැත්තට යන්න තව. ඔබගේ මොකද්ද ගෲප් එක? දැන් බයොලොජි ඉගෙන ගත්තයි දන්නවා. ඔබ මොන ගෲප් එකටද අයිති වෙන්නේ?
එන ඔබ මොන සත්ත කොටාසෙන්ද අයිති වෙන්නේ? ඔන්නෝමත් පින්වතුනි ගොඩ නගලා තිනවා ඉස්සරහට ඉස්සරහට යනකම්. පරමාණුෙන් පටන් අරගෙන නැත්නම් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වලින් පටන් ගන්න. භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා කේසාලෝ මානකා දන්තා කියලා. මොකද හේතුව? ඒ කාලේ ඉන්න මිනිස්සු ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගැන දන්නේ නැති නිසා. එහෙනම් ඔබ දන්නවා පින්වතුනි අන්න ඒවෙන් හැදිච්ච එකක් ඔය තියෙන්නේ. ඒව එකතුනාට පස්සේ විද්‍යමාන වෙන ඵලයක් ඔය තියෙන්නේ. ඒ මොනවා වුණත් පින්වතුනි ඒ කොච්චර ඒ දේවල් ඉගෙන ගත්තාද? ඔබ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ඉගෙන ගත්තා. ඔබ දන්නවා පින්වතුනි මේ කය හැදිලා තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වලින් කියලා. පරමාණු වලින් මේක හැදිලා තියෙන කියලා ඔබ දන්නවා. ඒ කොච්චර දැනගත්තා පින්වතුනි? මේකට වැහෙන නිසා හැමදෙසෙම මොකක් විදිහට හැංගෙනවද? එකක් විදිහට හැංගෙනවා. පරමාණුව කිව්වත් මේ ඉස්කෝලේ ගිහිල්ලා තමයි ඉඳලා 6 වසරේ ආරම්භක විද්‍යාවේ ඉඳලා උගන්වන්න. මොකද පරමාණු හැදලා තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන කියලා එකකින් ඉලෙක්ට්‍රෝ ප්‍රෝටෝන නියුට්‍රෝන කියන එක න්‍යාස්තියක් ඇතුලේ තියෙනවා. මේ කියන හැම එකක්ම දරුවට වැටහෙනවා පිංගල. කොයි විදිහටද? මේකට. ආ න්‍යාස්තිය. ඒකේ ඉලෙක්ට්‍රෝන. ආ ඉලෙක්ට්‍රෝන. දැන් ඒකත් එකක් විදිහට වැටහෙනවා. ඒ ප්‍රෝටෝන තියෙනවා, නියුට්‍රෝන තියෙනවා කියලා වැටහෙනවා. ඉලෙක්ට්‍රෝන ඕක වටේ කැරකෙනවා කියලා වැටෙනවා. ඔන්න ඕකට තමයි පරමාණු කියන්නේ කියනකොටම ඒකත් වෙන් වෙලා හැංගෙනවා අපි පරමාණු. ඒ වගේ පරමාණු පොකුරක් එකතු වෙලා තමයි සංයෝගයක් හැදෙන්නේ කියලා. ඔන්න ඒකත් වෙන් වෙලා හැංගෙනවා. නැත්නම් අණුවක් හැදෙන්නේ කියලා ඒකත් වෙන් වෙලා හැංගෙනවා. ඔන්න හො වින්ගුතනි මේ සමස්ත කය මන්තිමල එකක් විදිහට හැංගෙනවා. කොච්චර කපල කොඩල බැලුවා. හේතුව මෙන්න මේක නිසා. එනම් වින්ගුතනි මිනිහක් කපල කවදාකවත් ඔබට සෝතාපන්න ඵලයට පත් වෙන්න බෑ. හැබැයි සෝතාපන්න ඵලයට පත් වෙලා ඉන්න ඔබට මිනිහක් හැපුවොත් අරිහත් වෙන්න පුළුවන්. මේක දෙකම ක්‍රමයි. ඒකද අරහත්යන්ගේ මාර්ගය? මිනි කපන එකද? නෑ. සෝතාපන්න ඵලයට පත් වෙලා ඉන්න ඔබ ඇවිද්දොත් අරිහත් වෙන්න පුළුවන්. හොදි හැදුවොත් අරිහත් වෙන්න පුළුවන්. තිමෙන්ති අනුවොත් අරිහත් වෙන්න පුළුවන්. දිව්වොත් අරිහත් වෙන්න පුළුවන්. ක්‍රම කෝටියයි. ඒකයි මේකට කියන්නේ දහසක් නයින් ප්‍රතිමන්විත සෝතාපන්න ඵලය. මේ මූලික න්‍යාය ධර්මය හරියට අවබෝධ කරගත්ත කෙනාට පිංගතනේ මේ මුළු විශ්ව ලෝක ධාතුවම කියන්නේ නිවන් දකින්න තියෙන පාරවල් ටිකක් විතරයි. එහෙනම් දැන් ඔබට පේනවා පිංගතනේ මේ ඔබේ වැහිලා තියෙන්නේ. එහෙනම් දැන් බලමු ඔන්න දැන් හිමාලයේ ඉන්න එක කවුරු හරි තාපසේ මේ තාපසේ දැන් දැහැන් වඩනවා. දැන් ප්‍රථම ධානයේ ඉන්නේ. ප්‍රථම ධානයේ ඉඳගෙන දැන් දැහැන් වඩනවා. අපි හිතමු ප්‍රථම ධානයේට පත් වෙලා ඉන්නේ. දැන් ප්‍රීති සුඛ එහෙම නැගිලෙනවා. සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීති සුඛං. ප්‍රථම ධානං උපසම්පජ්ජ විහෙරති. ඔන්න දැන් ඉන්න ප්‍රථම ධානයේ. ප්‍රීති සුඛය දැන්. ඔන්න ප්‍රීතිය දැන්නා. දැනිට ගම කාටද දැන්නේ? මට. හරි ප්‍රීති, හරි ප්‍රීති. හරිම ප්‍රීති, හරිම සුවයි, හරිම සුවයි. කාටද? මට. මට ඔක්කොම වෙන් වෙවි හැංගෙනවා. ඇත්ත පේන්නේ නැහැ මාත්‍රයක්. කරන් දෙයක් නැහැ නේද මෙතන? මේක ඇතුලේ ඉන්නේ ප්‍රශ්නේ තියෙන්නේ. මේක හැදෙන වෙලාවෙනේ මේකත් හැදි හැදි ඉස්සරහට එන්නේ පින්වතුනි. ඒක නිසා මේක පේන්නෙත් නැහැ එහෙම එකක් වෙනවා කියලා පින්වතුනි. සමස්ත ප්‍රතිපලයේ විදිහට පේන්නේ ඔක්කොම වෙන් වෙලා හැංගෙන එක. අපිද මේ තාපසේ දැන් චතුර්ථ ධානයේ සම්බන්ධලා ඉන්නේ. දැන් චතුර්ථ ධානයේ දැනණ යමක් තියෙනවා නම් පිටුතේ මේ හැම එකක්ම ආයිමක් කරලා දිනවා. ආයි වෙන් වෙලා හැංගෙනවා. එතකොට ඒකට යන්න බිඳ රූපය දිහා බලාගෙන ඉන්නවා නම් ඒ රූපයත් පේන්නේ කොයි විදිහටද? ඒ ඔක්කොම මේ පෙනීම ඔක්කොමත් පිටුතේ ඒ වෙලාවේ මොන හරි ශබ්ද ටිකක් ඇහෙනවා නම් පිටුතේ ඒවත් ඔක්කොම මේ ක්‍රමයටමයි ඇහෙන්නේ. දැන් අපි තමුන් සමාපත්තිය වලටත් ගියා. දැන් ආකාසං සානංචායතන සමාපත්තියේ ඉන්නේ. දැන් අරූප සමාපත්තියේ ඉන්නේ. දැන් ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ, මොකුත් නැහැ. නමුත් මනස විතරක් වැඩ කරනවා. දැන් මනස විතරක් වැඩ කරනවා නම් කියන්න බලන්න කොහොමද සිද්ධ වෙන්නේ? මනස විතරක් වැඩ කරනකොට කොහොමද සිද්ධ වෙන්නේ? මෙතනින් කර්ම බීජය ගැලවුණා නේ. ඒක හැමදෙස්සම සිද්ධ වෙනවා. පේන්නේ මේක අධික වේගයෙන් මේ කර්ම බීජ ගැලවි ගැලවි මේ process එක යනවා. ඒ process එක සමාන්තරව මේ process එකත් යනවා. තප්පරයකට කෝටි වතාව ගන්න සිද්ධ වෙනවා. හා එතකොට කියන්න බලන්න ඔන්න මොකද මේ මන ධම්ම ඔය මන ධම්ම ගැටණේ වුණා. මන ධම්ම සම්බන්ධ වුණා. දැන් මනෝ විඤ්ඤාණ හරහා රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කොට නැගුණා. අරූපයිනේ දැන් මානසිකත්වයේ අරූපයි. ඒක නිසා පින්විතනේ ඇස කන නාසය දිව කය කියන කොටස් එකක්ව වැඩ කරන්නේ නැහැ. ඒවට අරමුණු වෙන්නේ නැහැ. සමාපත්තිය වල සම්බන්ධ වුණා මේම වෙනවා. දැන් මන විතරයි වැඩ කරන්නේ.
එහෙනම් දැන් මොකදද මන ධම්ම ආයසරයක්. දැන් ආයි මෙතන එකක් ගැලවුණා. ආයි මන ධම්ම යනවා. ආයි එකක් ගැලවුණා. මන ධම්ම යනවා. ආයි එකක් ගැලවුණා. මන ධම්ම යනවා. මේ විදිහට ගිහිල්ලා 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 පින්සනේ. අපි දැන් දවස් දෙකක් හිටිය කියලා සමාපත්තිය. ඔය දවස් දෙක මුළුල්ලේම ওই ක්‍රියාදාමය සිද්ධ වුණා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙංගතනි අවිද්‍යාව දුස්නා තියෙන නිසා ඒ හිතක් හිතක් නැර මායිමක් වෙනවද? මේ ටිකත් ගිහිල්ලා පින්සනේ ඒ ඉන්නේ කවුරු කියලා හැඟෙනවද? මං කියලා හැඟෙනවා. මගේ හිතට මෙන්න මෙහෙම හැඟෙනවා. මගේ හිතට මෙහෙම හැඟෙනවා. මට මෙහෙම දැනෙනවා. මට මෙහෙම දැනෙනවා කියන්නේ. ඇත්ත දකින්න බෑ ලේසියෙන්. පිළිගැනීම භාග්‍යතුන් වහන්සේ දකින්න මෙන්න මේ වහරා. කොහොම හොඳටම තේරුම් ගන්න ඕනේ පිළිගැනීම. අර වක්කලී හාමුදුරන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ වක්කලී මේ කුණු කය දිහා බලලා උඹට කවදක්වත් මාව දකින්න හම් වෙන්නේ නැහැ. ධර්මයේ දැකහන් එතකොට මාව දකින්න පුළුවන් කියලා. ෆ්ලයිට් වෙන්නේද? එතන කියන්න බලන්න භාග්‍යවතුන් වහන්සේගේ මේ මොකද ඒකට කියන්නේ? නිහතමානීකම. භාග්‍යවතුන් වහන්සේගේ නිහතමානීකම. මම ඒකත් කියලා ඉන්න ඕනේ. ඒකත් කියලා ඉන්න. එතනදී එන වචනේ කියලා දානවා. ඒ වචනේ ඉංග්‍රීසි වුණොත් ඉංග්‍රීසි තමයි කියවෙන්නේ එතන. ඒ වචනේ. ඒකට ආයි සිංහල තේරෙම හෙව්වට එන්නේ නැහැ. ඒකෙන් මම ඔබෙන් අහන්නේ නැතුව හිතා ඉංග්‍රීසි වෙලා. ඔබ බලන් තව ටික දවසකින් හින්දි වචන එන්නේ නැද්ද කියලා. ඇත්තටම දැනුත් එනවා පින්තුනි. ඒ වේ අග අල් නයන කපල කියන්නේ. එතකොට නියන් සිංහල වගේ. මොකද අපි ඉගෙන ගන්න භාෂාවල වල පින්තුනි ඒ භාෂාවල් ඉගෙන ගනිද්දි මේ වෙලා ඔක්කොම එකයි පින්තුනි. ඔය භාෂාවල් ඉගෙන ගන්නකොට තියෙන මේ වෙනස එකයි. හැංගීම එන්නේ ඒ හැංගීමට අදාළව වචනේ පිට වෙනවා. ඒ වචනේ ඉංග්‍රීසි එකක් වුණොත් එහෙම ඒක තමයි එලියට එන්නේ පින්විතනේ වෙලා. ඒකට සිංහල තේරුම කල්පනා කළාට එන්නේ නැහැ. දන්නවා සිංහල තේරුම නම් කල්පනා කළාට එන්නේ නැහැ. ඒකයි මම ඔබෙන් අහන්නේ. තවදක ඉන්දි වචනිකුත් අහයි. හින්දි සංස්කෘත වල නැඹුරුයි සිංහල සංස්කෘත වල නැඹුරුයි. ඒක නිසා ඔබට තේරෙන්නේ නැහැ. ආ හොඳ හොඳ. ඒක අල් එකක් කපලානේ අගට සාමාන්‍ය හින්දි අකුරු අගට අල් වෙනවා හින්දි වචන. ඒකත් කපලා කියන්නේ. මොදේ කියවෙන්නේ එනකොට ටග්ගල කපා ගන්නවා. ඔබ හිතනවා මොකද්ද? ගැඹුරු සිංහල වචනයක් තමයි ඒ කියන්නේ කියලා. ඒ නිසා ඔබ ප්‍රශ්න කරන්නේ. ඔබට තේරෙන හරි වේගවත් එනවා අපි මොකද? හැංගීමේ හැංගීම වේගවත් එනකොට ඒකට අදාළ වචනින් පිට කරගෙන යන්න තියෙන්නේ. මොන වචනේද අහුනේ ඒක ඒ වෙලාවට කියලා දානවා. එහෙනම් කවුරුත් අහිතක් හිතන්න එපා. නැත්නම් එනෝ හිතන්න පුළුවන් මේ ඉංග්‍රීසි වචනයක් කියලා ඒකේ මොකද්ද කියලා තේරුම අහනවා. හරි නියම් හරි නියම් ඉංග්‍රීසි කියලා පෙන්නන්න වෙන්නේ. මම මේවා කියන්නේ වෙනද මිනිස්සු නැත්තම් අපරාධනේ. එහෙම කියෙම මිනිස්සෙක් තව මාස පහකට විතර පස්සේ එල්ල මෙන්න මෙතන ඉස්සරහා ඉඳගෙන බණ ටිකක් අහන්න පටන් ගන්න. මේ මිනිහත් නිවන් අවබෝධ කරගන්න ඉඳි බුදුහාඳුරුව ආවත් බෑනේ වෙනදේ ඊට පස්සේ. මොකද හේතුව? මේ කරගන්න ඕනේ ඔක්කොම කරගත්තට පස්සේ. එහෙනම් ඉහිල්ල බුදුමන් බුද්ධ මන්දිරය කියන බුදුගුණ සත්‍යන කරලා ඒ ඔක්කොම මගේ අරගන්න. ධර්මයකට නපහත කරන්න. ඒක නිසා පරිස්සමෙන් කටයුතු කරගන්න. එතකොට මදීගිනි එතන තථාගතයන් වහන්සේ මේකද නිහතමානී වෙන්න දෙහෙම කිව්වේ. ආනන්ද මේ කුණු කයි දිහා බලලා උඹට බුදුන් දකින්න හම් වෙන්නේ නැහැ. උඹට මාව දකින්න ඕන නම් මේ මාව කියලා අදහස් කළේ මොකද්ද මේකට? මේ බුද්ධ කියන ස්වභාවය දකින්න ඕන නම් මාව දකින්න කියලා. ධර්මයේ දකින්න කියලා. මොකද ධර්මයේ දැක්කේ නැත්නම් කවර කවදාකවත් මේකදී භාග්‍යතුන් වහන්සේ කියන්නේ කවුද කියලා ඒක අබමල් රේණුවක්වත් හොයාගන්න බෑ. කොහොමත් අපිට බෑ භාග්‍යතුන් වහන්සේ කවුද කියලා තේරුම් ගන්න පිණිස. උන්වහන්සේ අසම තමයි. තවත් බුදු කෙනෙකුට විතරයි උන්වහන්සේගේ මහ ගුණයන් ප්‍රකට වෙන්නේ. අනාවරණ ඥාණයට විතරයි මේ මහ ගුණයන් ප්‍රකට වෙන්නේ පිණිස. නමුත් අබමල් රේණුවක ප්‍රමාණයක් අපිට දැක ගන්න පුළුවන්. අබමලක විතර ප්‍රමාණයක් දැකගත සාරිපුත්‍රයන් වහන්සේ. අපිට මේ අබමලිනුත් රේණුවක විතර ප්‍රමාණයක් යන්තම් දැක ගන්න පුළුවන් පිණිස. මොකක් කරහද? ධර්මය හරහා. එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේ දකින්න හම්බෙන්නේ නැහැ. ඔබ භාග්‍යවතුන් වහන්සේ දකින්න හදනවා නම් පිංගුතින් මේ පිළිමහරහා ඔහො වේවා නැත්නම් ජීවමාන රූපයක් කරහා පිංගුතින් ඔබ ඔය දකින්න සිද්ධාත රජුරුවන්. දෙදිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුතු දේහයක් ඔය දකින්න බුද්ධ නෙමෙයි ඔය දකින්න. බුද්ධ කියන උතුම් ස්වභාවය දකින්න නම් අවබෝධ කරගන්න නම් පිංගුතින් මෙන්න මේ ධහම තුලින්මයි අවබෝධ කරගන්න. ඔබට තේරේ භාග්‍යවතුන් වහන්සේ කියන්නේ මොන තරම් උතුම් පුද්ගලයෙක්ද කියලා. නිකවන හිතලා බලන්න මම ඔයාලට පෙන්නන්නම්.
දැන් එහෙනම් ඔබට තේරෙනවා පින්වතුනි නේව සංඥා නා සංඥායතන කියන අග කෙරෝලේ තියෙන මේ ඒ ඉන්න බ්‍රහ්මයාටවත් පින්වතුනි පේන්නේ නැහැනේ සත්‍යෙ. ඇයි ඒ ඇයටත් වෙන්නේ මන ධම්ම සම්බන්ධ වෙලා ඉන්නා මේ ක්‍රියාපටිපටි සිද්ධ වෙනවා. ඒ අස්සේ මේක සිද්ධ වෙනවා. මේක සිද්ධ වෙන්නේ සමගද වෙන්නේ. ආයෙම ගල හැගෙනවා. ඒ කියන්නේ කවර කවදාකවත් අද මේ වෙන කම්පින්වතුනි මේ විශ්වයේ තියෙන සත්‍යතාවය දැකලා නැහැ. ඔය කියන කිසිම කෙනෙක්. ඒ කියන්නේ පින්වතුනි ජාති අන්ධයි. ඒ පැත්තෙන් ගත්තාම ජාති අන්ධයි. දැකලම නැහැ පින්වතුනි. අනන්ත සසරටම දැකලා නැහැ. මොකද එකපාරක් දැකපු කෙනෙක් ආයේ ඉතින් ආයේ එන්න විදිහක් නැහැනේ. එකපාරක් දැක්කම දැක්කම තමයි පින්වතුනි. දැකලම නැහැ පින්වතුනි. මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් ඔය කාරණාව ගැන. නමුත් ලෝකයට ප්‍රශ්නයක් නෑ මම කලින් කිව්වා වගේ මතක තියාගන්න. හේතුව මොකද්ද? කාටවත් පේන්නේ නෑනේ. ඒ හින්දා ප්‍රශ්නයක් නෑ. නේද? හැමෝටම පිළිකා තියනවා නම් කවුරුත් මොකක් කියනවා. නේද? හැමෝටම තට්ටේනවා. මේ දැන් අපේ ආරාමේ කවුරුත් කම්ප්ලේන් කරන්නේ නෑ. තමයි ස්වාමීන් වහන්සේලාගේ දින තට්ටේ. උන්වහන්සේ එනකොටම තට්ටේ. කේස් ගිහිල්ලා. ඉතින් වෙනසක් නෑ අයියේ. අපි හැමෝටම තට්ටේ තියෙනවා. ඒවත් අපි ඔක්කොම කේස් බාලා ඉන්නේ. නමුත් දැන් ඔබ මේ ගිහි ජීවිතේ ජීවත් වෙනකොට පින්වතුනි දවසක 50වට කෙස් ගහ දෙක තුනක් එහෙම ආව නම් එහෙම මොකද නිකන් හැංගුනේ ඈ හේන ගහන වගේ හැංගුණා නේද මේ ඉක්මනට මොකක් හරි කරගන්න මේ විටමින් මොන හරි අඩු යනවා වෙන දොස්තරලා හොයාගෙන යනවා හේතු මොකද්ද අර ඉන්න පිරිසත් එක්ක ඒක ගැලපෙන්නේ නැහැ එහෙනම් හොඳට මතක තියාගන්න පින්වතුනි පිස්සු රැලක් ඉන්න තැනක එක්කෙනෙක්වත් පිස්සුව කියලා හැංගෙන්නේ නැහැ කාටවත් එක්කෙනෙකුට පිස්සුව කියලා හැංගෙන්නේ නැහැ ඒක නිසා මේ ලෝක සත්‍ය ඕක ගැන කම්ප්ලේන් කරන්නේ නැහැ කවුද කම්ප්ලේන් කරන්නේ? නිකම්ම හිතලා මන්නේ ගිනි කඳු කඩා වැටෙනවා කියලා කම්ප්ලේන් කරනවා දැන්ද මිනිස්සු? කම්ප්ලේන් කරනවා. දැන් ඔබ දන්නවා මේ එයාක්‍රාෆ්ට් ඉන්ඩස්ට්‍රි එකේ. රාත්‍රී කාලේ වින්ද 12 ඉඳලා 4 වෙනකන් කාලේ ෆ්ලයිට් යන තහනම්. එංගලන්තේ වගේ රටවල් වල. මම මතක හදන්නේ විනාඩියට ෆ්ලයිට් දෙකක්ද කොහෙද ටේක් ඔෆ් කරනවා මේකද එංගලන්තේ හීත්‍රෝ එයාපෝට් එකේ. ඒ වගේ ගානක්. මේ බස් නෙමෙයි මේ මොනවද යන්නේ? එයා බස්. දෙකක් විතර ටේක් ඔෆ් කරනවා කියලා හිතනවා. මේ පාරේ උදේට මේක පස්සයක් යනවා දවල්ට එකක් යනවා හවස්සට එකක් යනවා. ඒක විනාඩියකට දෙකක් ටේක් ඔෆ් කරනවා. ඒ කියන්නේ උසනවා ෆ්ලයිට්ස්. කොච්චර ලොකු ඉන්ඩස්ට්‍රි එකක්ද කියලා හිතලා බලන්න. ඒත් මේක 12 ඉඳලා 4 වෙනකම් වහලා. මොකකින්ද? ඒ අවට ඉන්න මිනිසුන්ට නිදා ගන්න බෑ. ඇයි ඒ? හරි සද්දේනේ මේකදනේ. උඩ යනකොට අපිට ඔච්චර සද්දයක් එනවනම් බානකොට නංගනකොට කොහොම සද්දයක් ඇද්ද කියලා හිතලා බලන්න මිනිසුන්ට ඉන්න බෑ මිනිසුන් නිඳ යන්නේ නැහැ ඒක නිසා ඒක තහනම් කරලා තින්නේ කෝටි ගානක අලාභයක් තියෙනවා ඇයි මිනිසු කම්ප්ලේන් කරනවා අපි නිදා ගන්න බෑ මම කම්ප්ලේන් කළා සුනාමි එනකොට අපිට කියන්න ක්‍රමයක් හදන්න කියලා මිනිසු කම්ප්ලේන් කරනවා නියඟයක් එනකොට කියන්න ක්‍රමයක් හදන්න කියලා කම්ප්ලේන් කරනවා කම්ප්ලේන් කොච්චර තියෙනවද බෙන්ගෙන් රටකට නමුත් ඔබ රාජ්‍යාංශවල වැඩ කරලා ඇති මේ ඔබ වැඩ කරන කාලේ එකම දවසකවත් කවුරුත් ඇවිල්ලා කිව්වද මට මේ වෙන් වෙලා හැංගෙනවා කිව්වද කවුරුත් ලංකාවේ නෙමෙයි ඇමරිකාවේ කියලා බෙත එංගලන්තේ ජපානයේ මොන හරි ඔය කියන ඔය දියුණු රටවල් තියෙන මොන මොන හරි කැනඩාව ඕස්ට්‍රේලියාව ආදී දියුණු රටවල් තියෙන හා කියලා තියෙනවද කවුද ඇවිල්ලා කිව්වද හ් කියලා තියෙනවද නැහැ කාටවත් ප්‍රශ්නයක් නැහැ ඒකේ කාටවත් ප්‍රශ්නයක් නැත්තේ ඇයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා කවුරුත් දන්නේ නැහැ. හැමෝම දන්න දෙයක් තියෙනවා අපි කියන්නේ දුකයි. හරි පීඩාකාරී. කාමේ උපරිමයි. කාමේ ජනිත උනාට පස්සේ පිස්සු හැදෙනවා වගේ. ඇඟ දනෝ වගේ. ওই ඔක්කොම තියෙනවා අපි. කේන්ති ඇවිල්ලා ගහ මරා ගන්නවා. හිරගෙවල් පිරිපිරි යනවා. නමුත් ඒ ඔක්කොම සාමාන්‍යයි. ඒව ගැන කවුරුත් කම්ප්ලේන් කරන්නේ නැහැ. ඒව ඔක්කොම දැනි දැනිත් පින්වතුනි කවුරුත් කම්ප්ලේන් කරන්නේ නැහැ කියලා යනවා. මොකද ඒක මිනිසුන්ට සාමාන්‍ය ස්වභාවය. එන ඔබ තේරුම් ගන්න ඕනේ පින්වතුනි කම්ප්ලේන් එකක් ඇවිල්ලා නැත්තේ ප්‍රශ්නයක් නැති නිසා නෙමෙයි. ප්‍රශ්නයක් තියෙන බව දන්නේ නැති නිසා.